ආයු බවන් පින්වන්ත දරුවනි, ඔය තරුණ දූල පුතාලට තරුණකම ලබා දුන්නේ, ඔය ලස්සන ලබා දුන්නේ කවුද දන්නවද? ඔබේ අම්මයි තාත්තයි. කඩවසම් තරුණයෙක් ඔබ, රෝමත් තරුණියක් ඔබ, හැඩකාරයි. ඔය තරුණකම, ශක්තිය, රූපය සියල්ල ඔබට දුන්නේ ආදරණීය අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි නිසා තමයි අද ඔබ මේ ලෝකේ දකින්නේ. අපි හිතනවා පින්කම් කරනවායි කිව්වම හුඟාක් මේ පන්සල් යන්න සීල් ගන්න ඕනේ කියලා. අම්මට සලකන්න, තාත්තට සලකන්න, තාත්තට ආදර කරුණාවෙන් දයාබර පුතෙක් දුවක් හැටියට ඔය තරුණ දරුවෝ නිතර සමීප වෙන්නේ. අම්මගේ දුක සපහන්, අම්මා ගොඩක් දේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. තාත්තා හුඟාක් දේවල් ඔගලංගෙන් බලාපොරොත්තු නැහැ. ආදරයෙන් කතා කරලා, සෙනෙහසෙන් කතා කරලා, සමීප වෙලා විහිළුවත් හඩුවක් කරලා අම්මා තාත්තා එක්ක ඉන්න. මොකද මේ ලෝකේ ඉහළම තත්ත්වය අපට ලැබලා දුන්නේ අම්මයි තාත්තයි. මේ මනුෂ්‍ය භවයේ, මිනිස් භවයට අපට එන්ට මව්පියෝ තමයි පාර හදා දුන්නේ. අපිව මේ ලෝකෙට ගෙනල්ලා, හදලා වඩලා, පෝෂණය කළා, දැකගෙන ලෝකයේ පෙන්නවා. එනිසා දුවා පුතාගේ තරුණ දරුවෝ විශේෂයෙන් අම්මා තාත්තට ඔයගොල්ලන්ගේ තරුණ ශක්තිය යොදවලා උදව් කරන්න, ගෙදර ආර්ථිකය හදාගන්න, අම්මට ශක්තියක් දෙන්න, තාත්තට ලොකු ශක්තියක්, තරුණ පුතෙක් ගෙදර ඉන්නකොට තාත්තට උදව් කරනකොට ආර්ථිකය සමබර කරගන්න, තරුණ දුවනි අම්මට ගෙදර දොරේ වැඩ කටයුතු කරන්න උදව් වෙනකොට අම්මට ලොකු ආඩම්බරයක්. මගේ දුව මං වගේම හොඳ ජීවිතයක්, ගෘහණියක් ලෙස ගත කරයි කියලා අම්මට සිතේ ලොකු සතුටක්. මගේ පුතා කම්මැලි නැති, හොඳ ක්‍රියාශීලී, අනාගතයේ සාර්ථකව ජයගන්නා පුතණුවෙක් මට ඉන්නේ කියලා තාත්තා තරුණ ඔබ දැස බලලා සතුටු වෙයි. ඇත්ත වශයෙන්ම ලෝකයේ දකින්නේ හොඳ නරක දැනගන්නේ අපි මේ ලෝකෙට ආපු නිසානේ. අම්මයි තාත්තයි තමයි අපේ දෙවිවරු. බුදුරජාණන් වහන්සේම වදාළනේ, බුද්ධෝ විය මාතා, බුද්ධෝ විය පිතා. අම්මයි තාත්තයි දෙන්න බුදුරජාණන් වහන්සේ වගේමයි කියලා. ඉතින් අම්මට තාත්තට සලකන කෙනාට විශාලම වදගත්ම දේ තමයි සුඛා මත්තේයතා අතෝ පෙත්තේයතා සුඛා. දිව්‍ය ලෝකෙම උපදින්න පුළුවන්. අම්මට උපස්ථාන කරන සලකන දරුවන්ට, තාත්තට උපස්ථාන කරන සලකන දරුවන්ට දෙව්ලොව ඒකාන්තෙම දොර විවර වෙනවා. ඉතින් අපි මහඟ කුසලයක් කරගන්න, උසස් ආත්ම ලබන්න, සැප විඳින්න, මහා බලගත් ජීවිත ගත කරන්න, මහා දේවල් කරන්න ඕනේ නෑ. ඔබව මෙලවට බිහි කළ අම්මටයි තාත්තටයි ආදරයෙන් සලකන්න. ඔබට එයම ඇති විශිෂ්ට ගමනකට, ජයග්‍රාහී ගමනකට එයම ඔබට මහඟු කුසලයක් වෙනවා. ඔබට තෙරුවන් සරණයි.